බුද්ධ දර්ශනයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යයට වීඩියෝ නිකුත් කළ විශ්ව බුද්ධ නමින් හඳුන්වාගත් පුද්ගලයා ලබන 26 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අපමත මුදාහැර සිටි සෙකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ යලි අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ දුෂ්ට ආණ්ඩුව එළවමු ජනවාරි 30 පස්වරු 1:30 ට කොළඹදී. වෙනසක් හදන වසරක් සමගි ජන බලවේගය විශ්ව බුද්ධ බුනි නමින් පෙනී සිටි පුද්ගලයෙකු බුද්ධ දර්ශනයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කරමින් එම ප්‍රකාශ සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණා. වෙටක චීවරයක් හඳ සිටි ඔහු තවත් අවස්ථාවලදී ගිහියෙකු ලෙසද වීඩියෝ නිකුත් කර තිබෙනු දැකගත හැකි. එවන් පසුබිමක භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් 12 වෙනිදා ඔහු අත්අඩංගුවට ගැනුණා. අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහු පසුගිය ජනවාරි 9 වෙනිදා අපමත මුදා හැරියා. එලෙස අපමත මුදා හැර සිටියේදී යලිත්වරක් ඔහු බුද්ධ දර්ශනයට නිගාවන අයුරින් සමාජ මාධ්‍යයට වීඩියෝ මුදා හැර තිබු අතර ඔහු විසින් මහානායක හිමිවරුන්ද දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. විශ්ව බුද්ධ මුනි නමින් හඳුන්වාගත් එම පුද්ගලයා අද පෙරවරුවේ කලගිඩිහෙන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. අනතුරුව සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා. මොහොම සඳහන් කරලා තිබුණා රටේ තහනම් මද්ද්‍රව්‍ය වෙච්චි කුෂ් භාවිතා කරා කියලා. ඒතර අපි ආරක්ෂකංශ වලින් අහන්නත් කැමතියි මේ වගේ මද්ද්‍රව්‍ය එවන් පුද්ගලයෝ ළඟ තියාගෙන ඉන්නකොට යුක්තියේ මෙහෙම මේ පැත්තට යන්නේ නැද්ද? බොහොම පහත් විදියට තමයි මහානායක ස්වාමීන් වහන්සේලාට මහු ආමන්ත්‍රණය කරන්නේ. ඇතර මෙවන් පුද්ගලයෝ අපි හික්මවන්න ඕනේ. මොවුන් වෙනම රඳවාගෙන මොවුන්ව පුහුණු කරන්න ඕනේ. පුනරුත්ථාපනය කරන්න ඕනේ. මද්ද්‍රව්‍ය දීර්ඝ කාලයක් භාවිතා කිරීම නිසා මනසේ යම් ප්‍රകൃතිය නැති වෙලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් බලධාරීන් සිහිපත් කරනවා මොහොව පුනරුත්ථාපනය කරන්න ඕනේ භික්ෂුන් වහන්සේලා යටතේ. හරියට ට්‍රීට්මන්ට් කළාට පස්සේ අපිට මොහොව මේ තත්වයෙන් ගලවා ගන්න පුළුවන්. මේ අතර විශ්ව බුද්ධ නමින් හඳුන්වා ගනිමින් බුද්ධ දර්ශනයට අපහාස කළ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ජනතාවද දැඩි විවේචන එල්ල කළා. මේ හාමුදුරුවන්ට මේගොල්ලන් මේ රජයේ ඉති වාහන දීලා තියෙනවා, පජරෝ දීලා තියෙනවා, මේවා යන්නේ එන්නේ මිනිස්සු ගෙනල්ලා බොනවා බෙනවා ගෑනු වෙනවා, කිසි කෙනෙක් හොයන්න බලන්නේ නැහැ, මේවා බලන්නේ කතා කරන්න ගියාම පොලිසියෙන් අරන් ගිහිල්ලා අහලපාල මිනිස්සුන්ව රිමාන්ඩ් කරනවා. ද්‍රෝගියන් හොඳ නැහැ උන්ට. ගමේ ඉඳගෙන සෙනගව ගෙන තියාගෙන මේ භාවනා වැඩසටහන් පුරුදු කරනවා කියලා මේ යාත්‍යා කරන්න ගෙරම්ගේ සල්ලි ගන්න. සල්ලි තියන හන්ද පොලිසියට උනත් දෙන්න කියලා බොණ්ඩ කාරියෝ දුන්නු. ගෑනු කෙල්ලෝ 18ක් 20ක් එනවා භාවනාවට කියලා. නෝද යාඥා ගන්න ඇහෙන්නේ නැතුවද? අනේ නෑ අපිට ඇහෙන්නේ නැහැ. ජීවිතවට රෙදි එල්ලගෙන ඉන්නේ.